මේ අලි අපිට කරදර කරනවා මිසක් අපි කාට අලින්න කරදර කරන්න ගියේ නැහැ. මොකද ඒ සතුන්ට ජීවත් වෙන්නත් අයිතියක් තියෙනවානේ. ඉතින් දුව පාන්දර යට මේ වැසිකිළියට යන්න ඕන කියලා කිව්වා. මොකද අපිට ඉතින් ඔය කොළඹ අයට වගේ අපිට යටක් බාත්รูම් මේ වගේ පහසුකම් අපිට නැහැ. අපි සාමාන්‍ය ජීවිතයක් ගත කරන මිනිස්සුයෝ. ඉතින් ඒ එළියට යන්න ගිය අවස්ථාව තමයි බොහෝ දුරට දුව තනියෙන් යන්නත් හදනවා. ඒත් මම මේ තියෙන වාතාවරණයට යට තනියෙන් යන්න දෙන්න මම ඉස්සරලා ගිහලා වටේ පිට ටෝච් එක ගහලා බලලා තමයි ඒ එළියට යවන්නේ. එහෙම ගිය නිසා බේරුණා. ඔව් එහෙම ගිය නිසා තමයි බේරුණා. එහෙම නැත්තම් මීට වඩා ලොකු විනාශයක් වෙන්න තිබුණා. අනිත් එක තමයි මේ මම වැටෙන වෙලාවේ දුව කෑ ගැහුවේ නැත්තම් අද මම මෙහෙම කතා කරන්නෙත් නැහැ. දුව නිසා තමයි මම අද ජීවිතුන් අතර ඉන්නේ. ඇතියම තුරන්ට හොඳ ලක්ෂ 100 200 වාහන දීලා තියෙනවා. වනජීවියෙකුට එක වාහනයක් තියෙනවා. නිලධාරී අවම ප්‍රමාණයක් ඉන්නේ. ඒතකොට 10 ගම් 10 කින් 12 කින් රැයට කතා කරපුවා. මේ මිනිතු පයින් යන්නද? මේ මිනිතුන්ට අපි කවදාවත් බයින්නේ නැහැ. බැලලා වැඩක් නැහැ මේ මිනිතුන්ට. ඉතින් ඒකයි අපි කියන්නේ වාහනය මිනිතුන්ට දෙන්න, තෙල් ටික දෙන්න, රැයට යන්න පුළුවන් කතා කරපු තැනකට යන්න ඉඩ දෙන්න. ඒක සලසලා දෙන්න කියලා අපි කියන්නේ. වී විකුණුවේ නැද්ද? වී විකුණුවේ නැහැ අපි. දැන් තාත්තේ ගොඩක් දුෂ්කරයිනේ, අමාරුයිනේ, තෙල් පොහොර නැහැ වගා කරන්න, ගොවි තැන් කරන්න. ඉතින් ගත්ත වී ටිකත් විකුණන්නේ නැතුව දරුවන්ට අපිට කන්න තියාගත්තේ මේ ඉස්සරහට මීට වැඩි අමාරු තත්වයක් හින්දා. දැන් ඉතින් ඒකත් ගේ ඇස්සේ තියාගන්න නැහැ. අලින්ගෙන් කරදරේ. අලි කනවා. ඉතින් දැන් ගේ කඩනවනේ. ඉතින් ඉන්න තැන තියෙන්න බඩගින්නේ හරි ඒ හින්දා තමයි වී ටික එළියට දැම්මා. කට්ටිය එකතු වෙලා කාලයමන් කියලා. වෙන මොකද කරන්නේ? ඊට පස්සේ ඉතින් එළි වෙන කම්ම ඉතින් කට්ටිය මෙතෙන්ට වෙලා මුර කරා. ගැටලුව කියන්නේ දැන් පේනවනේ දැන් මේ මොකද කරලා තියෙන්නේ කියලා. මේ අද විතරක් මේ අවසාන දවසේ දැන් මේ කාලා වී කාලා වී මිටි අරගෙන ගිහිලා තියෙන්නේ ali. ඒකෝර දැන් මේකට විසඳුම් මුකුත් නැහැ නේ. මේක දැන් වනජීවීකට අපි බැනලා වැඩ නැහැ. නිලධාරි නැති හින්දා මේ මිනිස්සුන්ට අපි බැනලා වැඩ නැහැ. මිනිස්සු කිව්වා මේනවා කීප රැයකට කීපලකට යන්න දෙයලා. නේද? ඒතේ ඒකින්ද එයාලට බැනලා වැඩ නැහැ. රජයේ මහ නිලධාරි තමයි මේකට වග කියන්නේ සම්පූර්ණම. විතාපති මහත්තයා සම්පූර්ණ වගේ කියනවා මේක බාරගත්තේ එයා තමයි අලිවැටවල ලස්ස 850ක් වියදම් කළා අලිවැටට. ඒකෝ මොකද්ද එකේ ප්‍රයෝජනේ දැන් මේ ගාම කවුද අපේ සිවිල් ආරක්ෂකයයි හැමදාම ගිහලා කණු වලට ගල් හේතු කරලා දාලා අයිරමා පෙරලිච්ච ඒවා. ඉතින් ඇති වැඩක් නැහැනේ බොරුවට. ඉතින් ඒකයි අපි කියන්නේ මේකට මොකක් හරි ඉක්මන් විසඳුමක් ගන්න එලා නැත්නම් මොනවා වෙයිද කියලා දැන් අපි මේ ඉන්නේ පාරායි තාර පාරායි ඉදි. ඒකෝ ගම් වල ඇතුලේ මිනිස්සුන්ට කොහොම කරදරයක්ද කියන්නේ නේද? ඒකෙන්ද මේක මොකක් හරි ලොකු කරදරයක් දැන් ගීත අතීතයේ පිළි සතියේ දෙන්නකොට අලියා ගැහැව්වා දන්නවදනේ ගහලා අනුනාමෙන් ඒ දෙන්න බේරුණා මැරෙන්නේ නැතුව. ඒතකොට ඒ කිසිම මේ එකක් මේකට නෑ. ඒකෙන්ද වහම මම කියන්නේ මේකට මොකක් හරි ඉක්මන් විසඳුම් බං කන්ද කියලා බාවෝගයක් හදාගන්න බෑ. කොස් ගහක් මඤ්ඤෝ ගහක් කිසිම දෙයක් හිතුව ගන්න බෑ. අපි දැන් මම දැන් 12 අවුරුද්දක් තිස්සේ වත්තේ ලෑල්ලක් උඩ බුදියන්නේ ඈ අලි වැටවල ගැහැව්වත් වැඩක් නෑ. ඉතින් හැමදාම අලි එනවා. ඉතින් මෙතන මේ අපේ නෝනායි දුවයි විතරයි හැමදාම රැට ඉන්නේ. දැන් මේ මේක බේරුනේ හොඳම ගේ කැඩුවේ නැතුව. අලි ගැටලුව ගැන නම් හරිම දුකයි කියන්න මේ අවස්ථාවේ. හැමදාම අපි මේකට කතා කරනවා කියනවා. ඔයාලට මාධ්‍යයටත් කියනවා, උසස් උසස් බලධාරීන්ටත් කියනවා. කිසිම මේ වැඩපිළිවෙලක් නැහැ මේකට. කිසිම සහනයක් නැහැ අපිට. ඔයිට ඉස්සෙල්ලත් මේ ගෙදරම ඔයාලා ඇවිල්ලා ඉවරලා මේ වගේ අපින් අහගත්ත විස්තර කතා කරා. අපි කිව්වා මොකද මේ කොස් ගස් පෙරලලා ගොඩාක් විනාශ කරා. අද ඊයේ රෑ වෙච්ච සිද්ධිය නම් ගොඩාක් දුකයි. මේ ගෙවල් වල පිරිමි නැහැ. ඔක්කොමලා වෙල් වලට පැල් වලට යනවා. මේ සේරමලා ඒවලට අලියෙනවනේ. ඒ හින්දා වෙල් වලට යනවා, පැල් වලට යනවා. අපි තනියම දරුවොත් එක්ක ගෙවල් වල ඉන්නේ. ඊයේ රෑත් මේ ළමයිනුයි මමයි විතරයි ගෙදර. මේ බලන්න අර වී සේරම වී තිබුණේ අතන. වී ඌර ඇදගෙන කෑවා කුස්සිය කඩලා දාලා. ඉතින් අපි මොකද කරන්නේ? අපිට එලෝ ගන්න විදිහක් නැහැ තනියම. බය හිතුනේ නැද්ද? බය හිතුණා ඉතින්. මේ ලොකු ඇතෙක් එක, ලොකු අලියෙක් මේ බය හිතුණාට ඉතින් මොකද කරන්නේ? අලි වෙඩි වල වෙඩි ගැහුවට යන්නේත් නැහැ. මේ වටේම කට්ටිය අලි වෙඩි ගැහුවා. ඒත් යන්නේ නැහැ. ගස් කොළන් සේරම මේ කොස් ගස් වල කොස් කාලා ගස් කොළන් කඩලා දැම්මා. දැන් වී වලට මොකද කරලා තියෙන්නේ? වී උර දෙකක් ඉතින් එහෙම් පිටින්ම ඇදගෙන කෑවා. ඊට පස්සේ මේ වටේ පිටේ කට්ටිය ඇවිල්ලා යන්නෙම නැහැ. හරි අමාරුවෙන් එලෝ ගත්තා. අර වී උර ටික ඇදලා දැම්මා එළියට. ඊට පස්සේ කනවා නම් කාලා යන්න ඉතින් නැත්තම් ගේම කඩනවනේ වී උර ටික ගන්න. ඒ හින්දා එළි ඇතුලේ තිබිච්ච thank you.
ලොකුම කොත්කෙදී නබඩ අලිගඩලුව ගැන කියනවා ඇත්තටම අපිට සෑහෙන කරදරයි මේ අලින්ගෙන් ඒ කියන්නේ දැන් හැමෝම කියන්නේ මේ මං ගෙයින් එලියට ආවේ මේ හතරමාට මේ දුව එලියට යන්න ඕනේ කියලා කිව්වා දුවත් එක්කලා ආවම එතකොට තමයි සද්ද ඇහුනේ ඒක අපහරලා දුව ඔව් ඒක අපහර එච්චර දුර ඈතක නෙමෙයි මිදුලේ මේ ඒ කියන්නේ අපේ වැටේ වැට ගාවල් වැටයි මම හිටතනයි පරතර උඩම අඩි 20ක් තියෙනවා ඒ වැටුණට පස්සේ අඩිය වැටුණට පස්සේ මං ගා එලෝගා නාම පස්සේ මම වැටුණා වැටුණා පස්සේ කරුදේ අලිය නැවතිලා තිනා මං ගා මං දැක්කා ඊට පස්සේ මට ආයේ මතකයක්මකුත් නැහැ ඊට පස්සේ දුව කෑ ගැහුවාට පස්සේ තමයි බයටම ගියේ දැන් ගොඩක් තුවාලලා තියෙනවා නෑ සාමාන්‍ය දණිස තුවාල දෙකක් තියෙනවා මට ඉතින් අර සීනිත් තියෙනවානේ ඒකින්ද දැන් බෙහෙත් අදත් ගිහින් බෙහෙත් දාගෙන ආවේ මේක විසඳුමක් නැති ප්‍රශ්නයක් ඔව් විසඳෙන්නේ නැහැ කවදාවත් විසඳුමක් නැහැ දැන් කොච්චර කාලෙක ඉතුරු ආ දැනුවත් තියෙනවද මන් දැනත අලි එන්න නම් අරගෙන දැන් ඉතින් අවුරුදු 40කටත් වැඩි දැන් අලින්ගෙන් කරදර වෙන්න අරන් දැන් අවුරුදු 15ක් විතර නේ කරදරෙත් ඇවිල්ලා උග්‍රම අවස්ථාව දැන් අවුරුදු 5ක් විතර වෙනවා දැන් ඔයාලා දලින්ට කරදර කරන අලින්ද ඔයාලා කරදර කරන නෑ අපේ ඉතින් මට නම් අලින්න කරදර කරන කිසිම අවශ්‍යතාවයක් නැහැ මොකද මං කිසිම භෝගයක් හිටවල නැහනේ මං අලි නිසා භෝග හිටවන්නේ නැහැ කිසිම දෙයක් නැහැ අපේ වත්තේ අලියෙකුට කන්න කිසිම දෙයක් නැහැ අඹගස් දෙක තුනක් විතරයි තියෙන්නේ එහෙම කරදී තමයි මිදුලටම ආවේ අලියා ගෙදරට ඇවිල්ලා කාලේ යනවා ඔව් ගෙදරට ඇවිල්ලා අරගෙන ගහලා අද ඊරේ වුණේ වලද ඊරේ මම ගෙදර හිටියේ නෑ මම අවුරුදු 12 තිස්ස මේ වත්තේ පොල්වත් ඉන්නේ මේ කියන්නේ ඉන්න බෑ එහෙත් වැටවල් ගෑවට වැටවල් කඩලා අලි පොල් ගස් කන නෝනායි දුවයි විතරයි මේ හිටියේ ඉතින් එයාලා හොඳට බය වෙලා ඇත්ත වශයෙන්ම බය වෙනවනේ නේද මේ අලියා එලව ගන්න බැරුව මේ වෙද්දි ඉතින් මම කියන්නේ දැන් මේ අපිට මේ තාඩු තරමේ තහරු ටික හරි අපිට අරගෙන දෙන්න කියලා කවුරු හරි වගේ කියුත්තන්ට කියන්නේ තාඩුවක් රුපියල් 1800යි 2000යි ඉතින් දැන් කොහොමද අපි දැන් තාඩු 20ක් විතර ඕනනේ මේකට කොහොමද කරන්නේ කියලා ඒකින්ද මම කියන්නේ දැන් වගේ කියුතු නම් අපි දන්නවා කරන්නේ නැහැ කියලා කවදාවත් කරන්නෙත් නැහැ මිසු මේකට වගේ කියන්න කෙනෙකුත් නැහනේ නේ වනජීවි ඇමති කෙනෙක් කියලා ඇමතිලා කී දෙනෙක් පත් වුණාද මේ මේ වෙනකොට කවුරු මොනවද එයාලා කරන්නේ ඈ එයාලා සැප වාහන වල ඇවිදගෙන මේ ඉඳගෙන යන එක තමයි තියෙන වෙන කරන දෙයක් නැහැ මිනිහෙක් ලී කැල්ලක් කපාගෙන කැලේකට ගියොත් ඒ කල්ලලා හිරේ දානවා අච්චරයි තමයි කරන්න පුළුවන් එයාලට අලි අපිට පාළු කරුවා කියලා එයාලා කිසිම දවසක නෑ අපිට මුකුත්ම හදන්න බෑනේ මල්නුක ගහ මේ තියෙන ආර්ථිකත් එක මල්නුක ගහ කෝපියට මුං ඇටේ කිසි දෙයක් හදන්න බෑ කියලා. ඉතින් මොකද්ද අපි දැන් කොහොමද ජීවත් වෙන්නේ කියන්නකෝ. අපිට ජීවත් වෙන්න විදිහක් නැහැ. කුඹුරක් කරපුවාම ඒකට පොර ටික නැහැ. ඒ දැන් මේ ගමනත් අපි දැන් හෙට වැඩසටහනක් කරමුකෝ බලන්න මයි කුඹුරු බලන්න යමුකෝ. මේ එච්චර තමයි ඉතින් කියන්න තියෙන්නේ මම කියන්නේ කොහොම හරි කමන්නේ මේකට ඉක්මන් පියවරක් ගන්න කියලා නැත්නම් මිනිතුරු ජීවත් වෙන්න මාර්ගයක් නැතුව යනවා.